සුබම සුබ දවසක් වෙනට කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මිතාත්ති දීපතේ හදවතේ නැගින අපේ මනසේ නැගින සිතුවිලි හරියට මහ මූදේ රළ වගේ කියලා කියනවා. ඒ කියන්නේ රළ ගෙඩි නිරන්තරයෙන්ම මහ මූදෙන් හටගෙන එය රළ මත එමෙතන වෙරළට පතිත වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් හිතේ නැගෙන මේ සිතුවිලි වැරදි සහගත සිතුවිලි නම් ඒක එළියට දාගන්නේ නැතුව එළියට දාලා අනිත් කෙනාට මම කවුද මං ඔයා ගැන හිතන්නේ කොහොමද කියලා ප්‍රකාශ කරන්නේ නැතුව මගේ හදවතේ නැගෙන සිතුවිලි මගේ මනස තුළම නිරවුල් කරගන්නට පුළුවන් හැකියාවක් මම තුළ ජනිත වුණෝතින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දීපතේ අනිදාට අපේ දිනපු පුද්ගලිය බවට පත් වෙනවා. ඒ වගේම දිව්‍යන් තුළ ජීවත් වෙන අධ්‍යාත්මිකත්වය පෙරදරි කරගෙන ජීවත් වෙන පුද්ගලිය බවට පත් වෙනවා. මොකද දිව්‍යන් තුළ ඉන්න අයට විතරයි එහෙම දෙයක් කරගන්නට පුළුවන්. මනස තුල ඇති වෙන සිතුවිලි මනස තුලින්ම निराකරණය කරගන්නට පුළුවන් කමක්. මොකද සාමාන්‍යයෙන් වෙන දේ තමයි හැංගෙන දේ ඒ වෙලාවෙම කියන්න හිතෙනවා. ඒ වෙලාවෙම ඒ අවශ්‍ය පුද්ගලයන්ට කියලා හකලා ඊට පස්සේ හැමෝගෙම හිත රිදගෙන මගෙත් හිත රිදාගෙන හිත රිද්දගෙන අනිත් අයගෙත් හිත රිද්දගෙන අපි මහා නිහඬියාවකට සමහරලාට යන්න පුළුවන්. ඉතින් මේ දේ තුල අපිමයි අපිව දුර්වල චරිත බවට පත් කරගන්නේ. විශේෂයෙන්ම නැතු යන්නේ මගේ හදවතේ තියෙන ශාන්තියයි මගේ හදවතේ තියෙන ඒ සැහැල්ලු භාවයයි. ඉතින් එහෙමනම් අපිට පුළුවන් නම් ඒ රාළ ගෙඩි වගේ නැගෙන සිතුවිලි වලට වෙරළ මතම දීම ඒ දේවල් අපිට පුළුවන් නම් නිවාකරණය කරගන්න එතනදී අපි ජය අරගෙන ඉවරයි. ඒ සඳහා ස්වාමින් වහන්සේගේ ස්පර්ශය ආලේපණය අපිට ලැබේවා. ආමෙන්.